একটা পুহামি তো ගරු කතානායකතුමනි දුමාට බෙහෙවින්ම සුතුවන්ත වෙන අදවසේදී විශේෂ අමාත්‍යංශ කීපයක අයවැය සම්බන්ධයෙන් කාර්යක සභාව අවස්ථාවේදී කතා කරන්න ලබා දීම සම්බන්ධ. දැන් මම කතා කරන්න හිටියේ විශේෂයෙන්ම ධීවර ශ්‍රේෂ්ඨය ගැන. දැන් මට කතා කරන්න සිද්ධ වෙනවා මොකද අපේම දිස්ත්‍රික්කේ හොඳ අපේ අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යතුමා හැමදාම අමාත්‍යතුමා මම හිතන්නේ අපේදී අමාත්‍යතුමා දනුත් අමාත්‍යතුමා මම එතුමාට සුබපතනවා එතුමාගේ වැඩකින්ම පටන් ගන්න. දැන් එතුමා කතා ගොඩක් කිව්වා එතුමා ගොඩක් දේවල් කරනවා කියලා. හැබැයි මම ඔබතුමාට දැන් කියන්න යන්නේ දැන් ඔබතුමා අපේ දිස්ත්‍රික්කේ ඉඳගෙන අපේ දිස්ත්‍රික්කේ ගේමක් දෙන්න හදනවා. ඒගෙනම කතා කරපෙන්න ඉස්සෙල්ලාම කතා කරන එක හොඳයි කියලා මම හිතනවා. දැන් විශේෂයෙන් කියන්න ඕන අපේ අපේ දිස්ත්‍රික්කේ තමයි තියෙන්නේ CRA එක. එහෙම නැත්නම් පොල් පරිශන ආයතන. එවගේම මේ පොල් ආශ්‍රීතව මේ ආයතන තියෙනවා හතරක් මම හිතන්නේ. එක CRA එක ඊළඟට පොල් සංවර්ධන අධිකාරිය පොල් වගා කිරීමේ මණ්ඩලය එවගේම තියෙනවා කපුරුකාර මුදල. මේ වගේ හතරක් තියෙනවා. අපේ ගරු කතානායකතුමනි දැන් මේ හතර තියෙද්දි මේ හතර අපේ හිටියා එදා මම හිතන්නේ ඉතාමත්ම ගෞරවනීය අමාත්‍යවරයෙක් ගරු හැරල් හෙරත් අමාත්‍යතුමා එතුමා මම සිහිපත් කරනවා. එතුමා මේ ආයතන හතර කඩලා වෙනම මේකට හොඳ ශක්තියක් දුන්නා මේ පොල් කර්මාන්තයේ පිළිබඳව පොල් වගා කිරීම මේ සියලු කරුණු කාරණාවලට හොඳ තත්ත්වයක් ලබා දෙන්න රට මේක අත්‍යවශ්‍ය දෙයක් නිසා හැබැයි දැන් හදනවා මේ අලුත් අයවැයත් එක්ක මේ අයවැය කතාවෙදිම කියලා තියෙනවා මේ සියල්ල මේ අධිකාරී මේ මේ සියල්ල ඒකාබද්ධ කරන්නේ මේ ආයතන ටික ඒකාබද්ධ කරපුවා මතක තියාගන්න ගරු අමාත්‍යතුමනි CRI ආයතනය ලුණුවිල අපේ ප්‍රදේශයේ තියෙන ආයතනයේ කොළඹට ගෙනියන්න ලෑස්ති වෙන්න එපා ඒකට අපිට දෙන්නේ නැහැ කොළඹට ගෙනියන්න නෙමෙයි මොකද ගමේ තියෙන ආයතනයේ කොළඹට ගෙනියන්න බෑ ඒ නිසා මේ විශේෂයෙන් ඔබතුමාට සිහිපත් කරන අනිත් එක තමයි මේ ආයතන හතරට එදා සභාපතිතුරු හතර දෙනෙක් හිටියා අද සභාපතිතුරු එක්කෙනයි සභාපතිතුරු එක්කෙනාගේ මේ ආයතන හතර කරන්න බෑ මෙතනින්ම කඩාවැටලා මෙතනින්ම ෆේල් වෙනවා මේ ඒ නිසා මෙතන සිහිපත් කරන විශේෂයෙන්ම දැන් ඔබතුමාලාගේ ප්‍රතිපත්තියක් අනුව WD ලත් නැහැ ED ලත් නැහැ. ඒතර මේ ආයතන කොහොමද කරන්න එක්කෙනෙක්? මේක කරන්න බෑ කවුද මෙතන සභාපතිවරයා? දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා ඊළඟට. ඊළඟට මේකෙම තව කාරණාවක් ඔබතුමාට කියන්න. ඔබතුමා අමාත්‍යවරයා අපේ ප්‍රදේශ මේ විශේෂයෙන්ම පොල් එක්ක අපි ගොඩාක් සම්බන්ධ නිසා මේ කියන්නේ. දැන් මේ පොල් සංවර්ධන අධිකාරියේ ටෙන්ඩර් එකක් කියපිට දැම්මා අර පොල් පැල සඳහා බෑග් වල. මේ කොවිඩ් තියෙන කාලේ මිනිසුන්ට ඇවිල්ලා මේ ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙන්න අවස්ථාව ආඩුයි. හැබැයි කවුරුත් ඉදිරිපත් කරලා නැතුව තිබ්බ මේ ටෙන්ඩරේ වැහැව්වා. අපි ඔබතුමාගේ ඉල්ලනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න වහා. මොකද අපි ළඟ තියෙනවා දැනට මේ ගැන චෝදනා කරලා එවලා තියෙන. ඒ චෝදනාව ඔබතුමාට දෙන්නම්. ඔබතුමා කරුණා කරලා මේක පරීක්ෂණයක් කරන්න. මොකද මෙවැනි වැඩකටයුතු සිද්ධ වෙන්න දෙන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම මතක් කරනවා පළමුවෙම පටන් ගත්තේ පොල් වලින්. මගේ වෙලාව ගන්න නැතුව ගත්තොත් හොඳයි කියලා. තප්පරයි. ගරු කතානායකතුමනි මුලින්ම කියන්නට ඕන ප්‍රතිමේ තීන්දුවක් ගන්න ප්‍රධානම හේතුව තමයි 2017 දී කෝප් කමිටුවේ පවා තීන්දුවක් කරලා තියෙනවායි කියනවා මේ ආයතන එක්කාසු කරලා විධිමත් විදියට මේක පාලනය කරන්න. හැබැයි මේකෙදි එකක් කියන්න ඕන සම්මුණාංශර අපි මම කෙලින්ම කියනවා පැහැදිලිවම ලුණුවිල තියෙන පොල් පරිශන ආයතනේ කොයි වෙලාවකවත් අපි කොළඹට ගෙනියන්නවත් කොහෙටවත් ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ පොල් පරිශන ආයතනේ ලුණුවිල ප්‍රදේශයේම තමයි. ඒක එහෙම නැත්නම් අපි මේ අමිතිකන් දාලා යනවා. එහෙම අපි ගෙනියන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඒක නිසා ඒක පැහැදිලිවම කියන්න ඕන. අනිත් කාරණාව අපි සොයලා බලන්නම්. බුදුමාට ස්තුතිවන්ත වෙනවා කොන්දක් තියෙන අමිතිවරයෙක් හැටියට. ඒ ප්‍රකාශය කිරීම ගැන අපේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රණාමයත් මේ වෙලාවේ මම පුද කරනවා. ඒ ආකාරයෙන් ඔබතුමා ක්‍රියාත්මක ඉදිරි කාලෙදි ක්‍රියාත්මක වුණොත් කියලා. මේ දවස්වල මාතෘකා ගොඩක් දෙනවා කරු කතානායකතුමනි. දැන් අපි මේ ඔබතුමාල්ලා එක කායකව තරහ නැහැ. හැබැයි ඔබතුමාල්ලාගේ තැන් තැන් වල එක එක දේවල් ෆේල් වෙනකොට අපිට ජනතාව කතා කරලා කියනකොට ජනතාව ෆේල් කියනකොට අපිට ඒක කියන්න තු ඉන්න බෑ. අපි ජනතා නියෝජිතය හැටියට. ඒ නිසා මාතෘකා ගොඩක් එන මම මේ මාතෘකා ටික මේ වෙලේ ගන්න හදන්නේ නැහැ. මොකද හේතුව කාලෙ මදි ඉතුරු වැඩි කරන්නේ හින්දා. දැන් මම පටන් ගන්නම් ධීවර අමාත්‍යංශය. දැන් ධීවර අමාත්‍යංශය ගත්තාම අපි දන්නවා ධීවර අමාත්‍යංශය ඉතාමත්ම විශේෂ වූ ආයතනයක් විශේෂ වූ අමාත්‍යංශයක්. මේකට හේතුව තමයි ධීවරය කියන්නේ මේ රටේ රාජකාරිය දෙකක් කරන කෙනෙක්. මම හැමදාම කියනවා මොකද ධීවරයා මුහුද වටේ අපි දූපතක් හැටියට මුහුද වටේ ජීවත් වෙයි. මුහුද වටේ ජීවත් වෙන ධීවරයා ඉස්සෙල්ලාම කරන්නේ මේ රට ආරක්ෂා කරන්නේ.
දීවරයට හොරෙන් මූදෙන් කාටවත් ඇතුළට එන්න බෑ ඒහා සමානවම දීවරයයි ජීවිත පරිත්‍යාග කරමින් තමයි මූදට ගිහිල්ලා මස්ස සම්පතේ පෝෂිතයි ආහාරය අපිට ලබා දෙ සත් දීවරයා ඉතමත් ඉතාමත්ම සුවිශේෂ කෙනෙක් මේ රටේ හැබැයි දීවරයට අපි කවුරුත් හරි විදියට සලකලාද කියලා ප්‍රශ්නයක් තියෙනවා දීවරගේ වැඩ කටයුතු ටික අරගෙන ගත්තාම මේ දීවර රැකියාව අරගෙන ගත්තාම විශේෂයෙන් අපි දීවර ගැන කතා කරද්දී අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා කරදිය මිරිදිය දීවර කටයුතු වගේම අපි විශේෂයෙන්ම අපිට අපි දූපතක් හැටියට මුහුදක් වටේම තියෙනවා මේ මුහුදෙන් හරියට ප්‍රයෝජන අරගෙන තියෙනවා අපි කලපුවෙන් හරියට ප්‍රයෝජන අරගෙන තියෙනවා ගංගා ඇලදලවල් වැව් වලින් අපි ප්‍රයෝජන අරගෙන තියෙනවද මේ දීවර කර්මාන්තය සඳහා මේකට අපි නිවැරදි ක්‍රියාමාර්ග අරගෙන නැහැ ක්‍රමවේද හරියට අරගෙන නැහැ කියලා විශේෂයෙන් මසීපත් කරන්න. ඒ වගේම ඔබතුමාලට මතක් කරන්න ඕන මේ අද අපේ හොඳ අමාත්‍යවරු දෙන්නෙක් ඉන්නේ. අද අපේ හොඳ තරුණයෙකුත් ඉන්නවා රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට ලොකු උමනාවකුත් තියෙනවා. මම දැක්ක එදා ඉඳලා වැඩසටහන් වලට ගොඩක් ශක්තියක් දුන්න කෙනෙක් හැටියට ම සුභපතන ගාම් මේ මුදල් ප්‍රමාණය ඇද්ද? මේ බිලියන් මෙච්චරයිද මිලියන් මම හිතන්නේ කැබිනට් අමාත්‍යතුමාට බිලියන් 4.5 අටකුත් තමයි වැඩ කරන්න තියෙන කෝටි 360ක වගේ මුදල් ප්‍රමාණයක් ඒ වගේම හිතන්නේ රාජ්‍ය අමාත්‍යරයාට තියෙන්නේ බිලියන් 3.77ක් වගේ ඒ කියන්නේ හේතුව ඔබතුමාට වැඩ කරන්න මම හිතන්නේ මේ ප්‍රමාණය ඒ කියන්නේ හදලා බලපුවම ඔක්කොම ටික බලපුවම නිකන් කෝටි 200 ගාණක් වගේද තියෙන්නේ ඔබතුමාට ඒ වගේ ප්‍රමාණයක් තියෙන්නේ හැබැයි තව ව්‍යාපෘත කීපයක් ඔබතුමාට අමුණලා තියෙනවා ඒකත් එක්ක වැඩ කටයුතු කරන්න හැකි වෙයි කියලා මම සුබපතනවා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක නෙවෙයි දැන් මේ කටයුතු කරනකොට මේ කටයුතු කරනකොට දැන් දීවර කර්මාන්තය ගැන ගත්තාම ඔබතුමා මේ කලපු සංවර්ධනයට දාලා තියෙනවා මම හිතන්නේ මම මීට පෙර කතා කරද්දී මට ගොඩක් තොරතුරු ලැබුණා ඵල කලපුව සම්බන්ධයෙන් කලපුව අපි දන්නවා මදුරු තට්ටුව තියෙනවා අඩියකමාරක් දෙක කලපු හැබැයි කලපු සංවර්ධන කටයුතු කාලයක් තිස්සේ කරලා නැහැ අපේ කාලෙත් මේ වැරද්ද කරලා තියෙනවා අපේ කාලෙත් වැරද්ද කරා හැබැයි ඔබතුමා දැන් තියෙන මිලියන 400ක් කලපු ටික සංවර්ධනය කරා හැබැයි කලපු ටික සංවර්ධනය කරන්නේ මිලියන 400ක් කලපු ටික සංවර්ධනය කරන්න හිතන්නත් බෑ ඉතින් මේ මුදල් ප්‍රතිපාදන එක එක විෂයන්ට වෙන් කරලා තියෙන ප්‍රමාණය පළමුවෙන්ම කියන්න ඕන ඉතාමත්ම මදි මේ ප්‍රමාණය මේ ප්‍රමාණයෙන් වැඩ කටයුතු කරන්න බෑ ඊළඟ තමයි විශේෂයෙන්ම මේ කර්මාන්ත කීපෙම ගත්තාම දැන් කලපුව ගන්න පුළුවන් අපිට වැව් ටික හරියට හදන්න පුළුවන් අපි හැමදාම කරන්නේ එක්කෝ මොදා දෙනවා නැත්නම් තිලාපියා දෙනවා මේ වගේ දීලා ඒක කිසි ඵල ප්‍රයෝජනයක් නෑ ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය අමාත්‍යවරය හැටියට තරුණයෙක් හැටියට ඔබතුමාට හොඳට හිතන්න පුළුවන් කෙනෙක් හැටියට කරුණාකරලා මොකද ඔබතුමාටත් තියෙනවා මූද ගැන විශේෂ සම්බන්ධතාවයක් දීවර සම්බන්ධතාවයක් ඒ සම්බන්ධතාවයත් එක්ක පාවිච්චි කරලා හොඳ වැඩසටහනක් හදලා හොඳ සැලැස්මක් හදන්න මට මේ මිල ගණන් කියන්න ගියොත් කාලේ මදි වෙන් කරලා තියෙන ප්‍රමාණය එක එක දේවල් කියන්න ගත්තොත් මම හිතන්නේ පාරේ මදි කියලා මම හිතනවා මේ වැඩ කටයුත්ත ගැන කතා කරත් ඒ වගේම විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන දැන් අපි එදා දීවරයට දුන්නු පාසුකම් ටික මොනවද කියන්නේ බුදුමල්ල දන්නවා තෙල් මිල අඩු කරන්න ගිය නිසා දීවරයෙක් මැරුණ ආලාව ඒ අතීතේ ඒකත් අපි සිහිය තබාගෙන වැඩ කටයුතු කරා හැබැයි අපි දීවරයට තෙල් මිල අඩු කරලා පළමුවෙන්ම බහුදුන යාත්‍රාත් එක්ක සාමාන්‍ය බෝට්ටුත් එක්ක අපි මේ අවස්ථාව ලබා දුන්නා. දැන් මොකද කරලා තියෙන්නේ දැන්? දැන් අද කොරෝනා වෛරසයත් එක්ක දීවරය ඉතාමත්ම අසරණ තත්ත්වයට වැටලා රට. දැන් බහුදුන යාත්‍රාවලට මොකද වෙලා තියෙන්නේ? බහුදුන යාත්‍රාවලට තෙල් මිල අඩු නොකිරීමෙන් විශාල ප්‍රශ්න රාශියක් පැන නැගිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි බහුදුන හිමියන්ට තියෙන අනිකුත් උපකරණ සම්බන්ධයෙන් එයාට බෝට්ටුවට සම්බන්ධ බෞද්ධ යාත්‍රාවට සම්බන්ධ ඒ උපකරණ සියල්ලම ගණන් ඉතින් දෙල්ලාම් පන්නට ඒවා සියල්ල ගණන් අද බඩු මිල ගණන් නිසා බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙන නිසා අද දීවරයට ඒ බෞද්ධ යාත්‍රාවක් පිටත් කරන්න සාමාන්‍යයෙන් මිලියන් 2ක විතර මුදලක් යනවා හැබැයි ඒකේ ප්‍රතිඵල හරියට ලැබෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා දැන් අලුත් දෙයක් තියෙනවා තව කාරණා දෙකක් කියනවා තමයි නාසලත් දැන් VMS එකට එදා මතක තබාගත්තු කාරණාවක් තියෙනවා VMS එකට එදා අපි අයකරේ පටන් ගද්දිම 36000යි අවුරුද්ද. හැබැයි බහුදින දීවර යාත්‍රා හිමියන් ටික මොකද කරේ? ඒගොල්ලෝ කිව්වා මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ රටේ ඇතිවෙච්ච ප්‍රශ්නෙත් නිසා මේ 36000 අයින් කළා දෙන්න කියලා. දැන් මොකද කරලා තියෙන්නේ? එන හුරා කඩම් වැටෙනවා වගේ 36000 නෙමෙයි දැන් 54000ක් ගන්නවා දැන් 54000ට තීන්දුව අරගෙන. දැන් රාජ්‍ය අමාත්‍යතුමනි
මේක නෙමෙයි දීවරයට කළ යුතු දේ. දීවරයට මාළු ටික විකුණ ගන්න බැරුව අසරණ වෙලා අන්ත අසරණ වෙලා ඉන්නකොට අපේ හිටපු නියෝජ්‍ය ජීවර අමාත්‍යතුමා දිලිප් ප්‍රදාරච්ච මැතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. දීවර වෙනුවෙන් ස්තුතිවන්ත වෙන මොකද දීවරොත් එක්ක ජීවත් වෙන කෙනෙක් හැටියට මම. එතුමා එදා මාළු කෑල්ල කාලා මේ රටේ ජනතාවට හරියට පෙන්වුවේ නැත්නම් මේ විශේෂයෙන් අපේ බෞද්ධ ජනතාව මාළු පරිවර්ජනය අයින් කරලා තිබුණේ. එසේ එතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ කරපු ක්‍රියාවලියට. එතුමාට සමහර අය හිනා වුණා, සමහර අය දොස් කිව්වා, සමච්චලයට ගත්තා. හැබැයි මතක තියාගන්න. එතුමා ආරක්ෂා කරේ මේ රටේ එක කොටසක්. එක ජන සමාජයක් එතුමා ආරක්ෂා කරේ. මේ රටේ ජාතික ආර්ථිකයට වැදගත් දෙයක් එතුමා ආරක්ෂා කරේ. ඒ නිසා විශේෂයෙන්ම මේ VMS එකට අවශ්‍ය කරන මේ වැඩපිළිවෙල මේ 54000 නෙමෙයි 36000 අයින් කරලා නොමිලේ ලබා දෙන්න කියලා යෝජනා කරනවා. ඒ වගේම විශේෂ කප්පමක් ගැන ඔබතුමාට කියන්න ඕන. ඒ කප්පම තමයි අද දික්කොයිට වරායත් මීගමු වරායත් කියන මේ වරායන් දෙක. බෞද්ධනේ ආත්තා මේකට එන්නේ අපේ ප්‍රදේශයේ බෞද්ධනේ ආත්තා ටික සම්පූර්ණයෙන් මෙත මේ මේ මේක තමයි පාවිච්චි කරන්නේ. දැන් මේ පාවිච්චි කරද්දී මොකද කරන්නේ? මාළු කිලෝ එකක් බාන්න රුපියලක් ගන්න. ඒතර මාළු කිලෝ සමහරලාට 50000 ලක්ෂේ බානකොට රුපියල් ලක්ෂයක් ගෙවන්න ඕන ලක්ෂේ බානක්. ඊළඟට එක අයිස් කැටයකට රුපියල් 10000ක් අරගන්න. මේක අපි දකින්නේ කප්පමක් හැටියට, ආණ්ඩුවට ගන්න කප්පමක් හැටියට. මේක පෞද්ගලිකව ගන්න කප්පමක් හැටියට නෙමෙයි. මේක දකුණේ නැහැ. ඇයි දකුණේ නැති වෙන හේතුව? ඔබතුමා අල්ලා ඉන්න නිසා දකුණේ නැහැ. හැබැයි මේක දික්කොවිටයි මීගොමියේ මේ දෙකේ තියෙනවා. එතකොට මේ ගාස්තුව ගෙවද්දී මේගොල්ලන්ට ඇත්තටම මේගොල්ලන්ට විශාල ප්‍රශ්නයක් මේ දෙක. ඒ නිසා ගරු අමාත්‍යතුමාලා දෙපළගෙම විශේෂයෙන්ම අපේ තරුණ අමාත්‍යතුමාගේ රාජ්‍ය අමාත්‍යතුමාගේ ඉල්ලීමක් කරනවා මේ බහුදෙන යාත්‍රා හිමියන් විතරක් නෙවෙයි ඒක වැඩ කරන සියලු දෙනාත් ඒකට සම්බන්ධ වෙන සියලු දෙනාටත් මේ කප්පම ගන්න නැති වැඩසටහන ඔබතුමා හදන්න ඕන. අපි ඔබතුමාගේ බලාපොරොත්තු වෙනවා ඒක විශේෂයෙන්. ඊළඟට නයින බඩම මුට්ටුව අපි වරාය ඉදි කරන්න පටන් ගත්තේ. දැන් ඒක වැඩ කටයුතු ටික අවසාන වේගණ යනවා. අවසාන වේගණ යනකොට අපේ ප්‍රදේශයේ තියෙනවා අයිස් කර්මාන්ත සහලා විශාල ප්‍රමාණයක් තියෙන අයිස් කර්මාන්ත සහලා. අපි හිතන්නේ තව අයිස් කර්මාන්ත සහලාවක් මේ මුට්ටුවේ වරාය ඇතුලේ තියෙන්න ඕනේ නැහැ. මොකද වටේ තියෙන අයිස් කර්මාන්ත සහලා ටිකට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ අරක ඇතුළට තව කර්මාන්ත සහලාවක්. ඒ නිසා අපි ඉල්ලනවා ඒ වටේ ඉන්න අයිස් කර්මාන්ත සහලා කරන අයට මේ අවස්ථාව ලබා දෙන්න කියලා විශේෂණ ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ඔබතුමාට මතක් කරනවා තව කරුණු කාරණා කීපයක්. ඒක තමයි දැන් දීවර සමාජ සංවර්ධනයට වෙන් කළ තියෙන මිලියන 71 කියන්නේ ලක්ෂ 700යි. හැබැයි මෙතන තමයි ගරු කතානායකතුමනි මේ රටේ දීවර ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සේවය කරන්න පුළුවන් තැන. සම මෙතනදී දීවර ජනතාවගේ නිවාස ප්‍රශ්නය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ළමයින්ගේ අධ්‍යාපනය, ලදරු අධ්‍යාපනය වෙන්න පුළුවන්, ඊට එහා තියෙන අධ්‍යාපනය වෙන්න පුළුවන්. ඒකට විසඳා ඊළඟට සෞඛ්‍ය ප්‍රශ්නවලට ඊළඟට උසස් තාක්ෂණයට යොමු කිරීමට අවශ්‍ය කරන මූලික වැඩසටහන පටන් ගන්න පුළුවන් ගමින් එයා සමානවම විශේෂයෙන්ම කර්මාන්තයට අවශ්‍ය කරන අනිකුත් අලුත් වැඩියකට යොමු කරන වැඩපිළිවෙලකට ශක්තිමත් සංවිධානයක් තරුණයන් හදන්න පුළුවන් ඒ ප්‍රදේශ. මේ සමාජ සංවර්ධනයට මේ වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය මදි. මේ මුදලෙන් කරන්න බෑ මේක. එසේ අපි ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ මුදල් වැඩි කරගන්න. මොකද මේ සමාජ සංවර්ධනයත් එක්ක ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්. අද දීවර බොහෝ අයට බොන වෙන රෝග තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු දියවැඩියා වගේ රෝග ගොඩක් අයට තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ අයව ආරක්ෂා කරගත්තේ නැත්නම් අපි එක පැත්තකින් මුදල් ප්‍රමාණයක් කප්පාදු කරලා මේ අයව සංවර්ධනය කරන්න නැතුව ගියාම තව පැත්තකින් නොමිලේ කරන්න රෝහල් සේවය ඇති වෙනි ලොකු දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම ඒක සිහිපත් කරන ඔබතුමාට ඒ වෙනුවෙන් වැඩ කටයුත්තක් කරන්න කියලා. ඊළඟට ඔබතුමාට මම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ කලපු සංවර්ධනයේ මේ ප්‍රමාණය දානකොට මතක් කරන්න ඕන අපේ ප්‍රදේශයේ තියෙන හලාවත කලපු සහ පුත්තලම කලපු. මේ දෙකටත් ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න. මොකද අපි දැක්කා මේ ඔබතුමාලගේ මුදල් ප්‍රතිපාදන වෙන් කරද්දී දකුණට නැගෙනහිර උතුරට ටිකක් වැඩියෙන් දාගෙන තියෙනවා. වැඩියෙන් වෙන් කිරීම ටික කරගෙන තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕන මේ කළුතර ඉඳලා අර කල්පිටියේ කෙරෝලෙන් එහා පැත්තේ මන්නාරමට යනකම් මේ තීරුවත් දීවර තීරුවක් තමයි. අපි හැමදාම අපි හිතුවා අපේ ප්‍රදේශයටත් ඇමතිකමක් දෙයි කියලා අපේ පුත්තල අධිෂ්ඨික මොකද අපේ කාලෙත් ඒ වැරද්ද කරා ඒක දුන්නේ නැහැ. හැබැයි
विदेश रटवाल गणना मिरीदी मिरीदी मत्स्य संपत मत्स्य भगव इतना विशाल वशं करटवाल ඒ කරද්දී ඇයි අපි මෙතෙන්ට කාලයක් තිස්සේ මේක යන්නේ නැහැ මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා අපි දන්නවා අපි දන්නවා සමහර නිලධාරි මහතුරුත් එක්ක වැඩ කටයුතු කරනකොට මේ ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා අපි සමහර දැන් අඳුරගෙන තියෙන නිසා අපි ඉල්ලනවා මේ තරුණ රාජ්‍ය අමාත්‍යවරයාට මේ වැඩ ටික කරන්න ශක්තිය ලැබෙයි කියලා. ඒ නිසා මම විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන මේ වැඩ කටයුතු හා සමානවම අපි දීවර කර්මාන්තය ගද්දී අපිට තව තියෙනවා ප්‍රශ්න කීපයක් කරන්න. ඒක තමයි සුරුක්කු සහ ලයිලා මේ දෙකත් එක්ක විශාල විනාශයක් වෙනවා ප්‍රදේශේ. ඒ විනාශය එක්ක ගත්තාම තව ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා අපේ තිබුණා අපේ පාර්ලිමේන්තු ගිය පාර යහපාලන ආණ්ඩුව තිබිච්ච කාලේ අපි විශේෂයෙන්ම මේ ගැන සාකච්ඡා කරා හැමදාම දීවර අමාත්‍යංශය සම්බන්ධ. අපි දීවර අමාත්‍යංශය ගැන කතා කරන්න අපේ කමිටුව අපි කතා කරන හැම මොහොතකම අපි විශේෂයෙන්ම ඩයිනමයිට් වලින් මේ මූද පතුලටයි මස්යන්ටයි වෙන හානිය සම්බන්ධයෙන් විශාල වශයෙන් කතා කරලා අපි තීන්දුව తీන්න අරගත්. දීවර පනත හදන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල අපි කතා කරා. ඒ කතා කරන හැම මොහොතකම අපි මෙහෙ දේවල් ආරක්ෂා කරා ගොඩක් තේවා. හැබැයි මේ විශේෂයෙන්ම ඩයිවිං කරන කණ්ඩායම සමහර අය ඩයිනමයිට් පාවිච්චි කරලා විනාශ කරන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා තැන් තැන්වල. ඒ නිසා සුරුක්කු ලයිලා කියන මේ 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 දැල්ලා මේ 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 දැල් වලින් වැඩ කටයුතු කරද්දී මේ මත්ස්‍ය සම්පත විනාශ කරද්දී රටේ තියෙන මේ සම්පත විනාශ කරද්දී අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ඔබතුමන්ලාගේ ඒවා නවත්තන්නම වෙනවා අපිට. අපි සියලු දෙනා අපි ඔක්කොම දෙනා එකට එකතු වෙමු. අපි දමුන්නාසලට සම්පූර්ණ සහයෝගය දෙන්න අපි සූදානම් මේ වැඩ කටයුත්ත කරන්න. ඒ නිසා ඒ වැඩ කටයුත්තත් හරියට කරන්න කියලා ඔබතුමාගේ විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම ඔබතුමාගෙන් තව ඉල්ලීමක් කරනවා. දැන් සමහර අවස්ථාවල අපේ දේශීය වශයෙන් මේ කර්මාන්තය කරපු කණ්ඩායමට පහර ගාපු අවස්ථා තියෙනවා නැව්ගෙනල්. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔබතුමා කවදාකවත් පිටින් නැව්ගෙනල්ලා අපේ මිනිසුන්ගේ බඩට ගහන වැඩසටහන ක්‍රියාත්මක නොකරයි කියලා. ඒක නොකරයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන්ම ඔබතුමාට ඒක සිහිපත් කරනවා. ඒ වගේම අර සීතකල මාළු ගැනයි අර මාළු වල පණුව ඉන්නවයි බැක්ටීරියා ඉන්නවයි කියලා පඬිත කතා සමහර අය කියන්න ගිහිල්ලා දැන් මෙතුමා මාළු ටික කාලා පෙන්නවා. එතකොට මාළු ටික ගන්න මිසු ටික සූදානම් වෙනකොට තව කතන්දරයක් කියපුවම බහුදින යාත්‍රාවල අයිස්සල එන මාළු ටික කන්න සමහර අය අදිමදි කර. මේක වැරද්දක් රටේ. මේක වැරද්දක්. අපි මේ අවනවශ්‍ය කතා කියන්න ගිහිල්ලා මාධ්‍ය හරහා රටේ මිනිසුන්ගේ ආදායම් වලට බඩට වදිනකොට ඒක විශාල වශයෙන් රට ප්‍රශ්නයක්. එක පැත්තකින් කොවිඩ් වලින් විශාල වශයෙන් අසරණ වේගන යනවා. ආර්ථිකේ කඩා වැටිගෙන යනවා. බඩු මිල ඉහළ යනවා. තව ප්‍රශ්න ගොඩාක් එනවා. මේ ප්‍රශ්න ටික ඔක්කොම එනකොට දීවරයට තමුන්ගේ මාළු ටික විකුණ ගන්න බැරි වෙනකොට ඒක ඉතාමත්ම අමාරු. ඒ නිසා මම හිතනවා ඒ ගැන තමුන්නාසලා විශේෂයෙන්ම බලන්න කියලා. මොකද මේකට හේතුවක් වුණා. මේකට හේතුවක් වුණා මොකද මිනුවන්ගොඩ පොකුර තමයි මේ රට විනාශ කරපු පොකුර. ඒක ගෙනල්ලා දාගත් එක. ඒක ගෙනල්ලා ඇඟේ දාගත්ත පොකුරක්. හැබැයි ඒක ගිහිල්ලා පෑලියගොඩට හේතු කළා. අන්තිමට පෑලියගොඩ විනාශ කරා. පෑලියගොඩෙන් විනාශ කරගෙන කාවත් මේ රටේ දීවර සහෝදරයෝ ටික තමයි පෑලියගොඩෙන් විනාශ කරන්නේ. දීවර සහෝදරයගේ තිබිච්ච සියලු අතපය කඩපු වැඩසටහනක් තමයි ක්‍රියාත්මක කරන්නේ. මොකද හේතුව එහෙම කරපු නිසා දීවර ඉතාමත් මාසරුණා තමුන්ගේ ඒ මත්ස ඒ මූදට ගිහිලා අරගෙන එන මත්ස ටික විකුණ ගන්න බැරුව යන වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ඒ නිසා අපි විශේෂයෙන්ම එල්ලීමක් කරනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේම මේ බහුදෙන දීවර යාත්‍රාවලට මේ දෙන සහනය ලබා දෙනවා වගේම බෝට්ටු සහ තෙප්පන් වලට මේ ටික ලබා දෙන්න. ඊළඟට ඉල්ලීමක් කරනවා මේ මුදල් ප්‍රතිපාදන ටික මදි. පර්යේෂණ වලට වෙල් කරලා තියෙන මුදල් ප්‍රමාණය මදි. එයා සමානම විශේෂණ අපි දන්නවා මේ මාළු අල්ලද්දී අපි දන්නවා
බිලිබාන මාළුවෙන් බිලිබාන අපි ඇමක් පාවිච්චි කරනවා මේ ඇම හදන්න විශේෂ කණ්ඩායමක් ඉස්සෙල්ලාම ඒකට අවස්ථාව දුන්නේ නැහැ ඒ හිටපු අමාත්‍යංශේ ඒ නිලධාරි මහත්තුරුම තමයි හරියට ඒ අවස්ථාව ලබන්න දුන්නේ මම ඔබතුමාලා ඔබතුමාගේ ඉල්ලීමක් කරන ඔබතුමාගේ පරිශ්‍රණය සඳහා මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා ඒකට ආදේශනයක් සඳහා මුදල් ප්‍රමාණයක් වෙන් කළා හැබැයි මුදල් ප්‍රමාණය මදි හැබැයි ඒ වැඩ කටයුත්ත හරියට ක්‍රියාත්මක කරන්න මොකද ඒකෙන් අපිට විශාල විදේශ විනිවයක් ඉතුරු කර ගන්න පුළුවන් මොකද අපි ඒවා සියල්ලම ආනයනය කරන්නේ අද ඒ ආනයනය අඩු කරලා නිසා අද ඒගොල්ලන්ට මේ රැකියාව කරගන්න බැරි වෙලා තියෙන නිසා මම හිතනවා ඒකට යම් කිසි වැඩපිළිවෙලක් ඔබතුමා හදයි කියලා විශ්වාසයක් තියෙනවා ඒ වගේම තව විශේෂ යමක් කියන්න ඕන කරා අමාත්‍යතුමනි රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමාට ඇවිල්ලා තියෙනවා මෙන්න මේක ඇවිල්ලා තියෙනවා මේක මම සභාගත කරනවා මොකද මේ කියවන්න දිග වැඩි මේක තියෙන්නේ නාරා ආයතනයේ වත්මන් සභාපති මහාචාර්ය ඒ නවරත්න රාජා යනායට මුදල් අක්‍රමිතා විසමචාරා ගැන විසමචාරයක් ගැන විශේෂ මේකට පෙස්තුමක් කියන්න බෑ විශේෂ පැමිණිල්ලක් තියෙන මේ පැමිණිල්ල කරුණා කරලා විභාග කරලා මේකට අවශ්‍ය කරන පිළිතුර ලබා දෙන්න ඒ වැඩ කරන අයට විතරක් නෙවෙයි සමස්ත ජනතාවටම තීව්‍ර ජනතාව විතරේ සමස්ත ජනතාවටම මේක අවශ්‍යයි මේක මම සභාගත කරනවා මේකට විශේෂයෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේක හරියට ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම මම හිතන්නේ අපිට දීවර ශේෂ්ත්‍රය ගැන කතා කරද්දී අපේ ප්‍රදේශය ගැනත් පුංචි සටහනක් කරන්න ඕන. මොකද අපේ ප්‍රදේශය ගත්තාම අපේ දිස්ත්‍රික්කේ දීවර කර්මාන්තය ඉතාමත්ම හොඳින් කරන දිස්ත්‍රික්කයක්. මන් දැක්ක නැංගුරන් තොටුපළවල් වලට ඔබතුමාලා නම් කරලා වෙනම මුදල් වෙන් කරලා තියෙන වෙන පළාත්වල. හැබැයි අපේ පළාත්වල නැංගුරන් තොටුපළවල් තව අවශ්‍යයි. ඒ නැංගුරන් තොටුපළවල් ඕන කරලා ඕන කියනවා කියලා ඉල්ලීම් කරලා තියෙනවා. ඒ නැංගුරන් තොටුපළවල් වලට අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන වෙන් කරලා නැහැ. එසේ ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා වෙන තැනකට වෙන් කරව මුදල් ප්‍රතිපාදන හරි කමන්නේ නැහැ. නැංගුරන් තොටුපළවල් හදන්න අපේ ප්‍රදේශයටත් මුදල් ප්‍රතිපාදන වෙන් කරලා ඒ අවස්ථාව ලබා දෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන් ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා තව එක කාරණාවක්. මොකද මගේ කාලය අවසන්යි. මට දෙක එක විනාඩියක් දෙන්න. මගේ අර රංජිත් මන්දුමන්දාර මෙතුමාගේ කාලය දුන්නා නේද මට? ඒ සේරම ගත්තා. මම ඉල්ලනවා තව එක කාරණාවක්. මොකද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව. මොකද මේ මූදත් එක්ක සම්බන්ධ වෙච්චි දීවරයා මූද එක්ක වැඩ කටයුතු කරද්දී දීවරයාගේ තියෙනවා සාමාන්‍යයෙන් බෝට්ටු නවත්තන ස්ථාන. ඒ බෝට්ටු නවත්තන ස්ථාන සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මූද කාදනය වෙන්න ගත්තට පස්සේ මූදන කාදනය වෙද්දී ඒ තැන් ටික වෙනස් වෙනවා. මොකද මූදට වෙරළ සංරක්ෂණ ඉංජිනේරු මහත්වරු ගල් තැම්පත් කරන්නේ ඒ මූද මූදේ පිහිටීම අනුව මූද ගැඹුර සහ ඒ දියවැල් ගලගෙන ආකාරයේ වැලි එහාට මෙහාට ගමන් කරන ආකාරය අධ්‍යයනය කරලා තමයි ඒගොල්ලෝ ගල් තැම්පත් කරන්නේ. මේ නිසා දීවරයන් ගැන බූට්ටුට බලවල් ටික වෙනස් වෙනවා. ඒ නිසා දීවර අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරනවා ඔබතුමල්ලගේ ඒ තාක්ෂණික නිලධාරී ටිකත් ඒක රාසි කරගෙන වෙරළ සංරක්ෂණ නිලධාරී මහතුරුත් එක්ක වාඩි වෙලා එක වැඩපිළිවෙලක් හදන්න. මොකද සමහර තැන්වල මේ බෝට්ටු නවත්තන ස්ථාන වෙනස් වුනහම සමහර තැන්වල ගහගෙන මරාගෙන කපාගෙන කොටා ගන්න වෙලාවලුත් තියෙනවා. ඒ නිසා මේවා निराකරණය කරලා නිවරදි තැන් එයාට අඳුනා දීලා ඒ අය වෙනුවෙන් වැඩසටහන හරියට ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මම ඒත් එක්කම පුංචි දෙයක් කියනවා. සීනෝ රායතනේ දැල් නිෂ්පාදනය කරන තැනක් තියෙනවා ලුණුවිල අපේ. මෙන්න මේක කඩම් වැටලා තියෙන්නේ. මේක හදලා ඒ දැල් ටික නිෂ්පාදනය කළා දැන්. දැන් ඔබතුමාලා හදන්නේ ආනානේ නවත්තලා දේශීය වශයෙන් දිනු කරන්න නම් මේ කර්මාන්ත ශාලාව දිනු කරන්න මේක එදා බාර දීලා තිබුණේ දෙයනේ ලුණුවිල තියෙන කර්මාන්ත ශාලාව පාලනය කරේ යාපනේ. මෙවැනි වැඩ නැවත වතාවක් කරන්න දෙන්න එපා. මේක බාර දී බාර ගන්න මේ කණ්ඩායමට බාර අරගෙන මේක හරි විදියට කළා මේ නිෂ්පාදන ටික ජනතාවට හරියට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා කාලය ලබා දීම සම්බන්ධව. ඔබ මිතුටි කංචන විජේසේකර